හරි ළමයි අයිබුවන් ඈ ඊ දවසේ මේකට අදාළ විස්තරේට අදාළ රූප සටහන මම පන්ති ඉඳලා පැහැදිලි කරලා ඔයාලට වීඩියෝ එකක් දැම්මා හැබැයි ඒක ගොඩක් වෙලාවට රූප එහෙම අඳුනගන්න බැරි වෙන්න ඇති ඔයාලට අපැහැදිලි වෙන්න ඇති ඒ හින්දා තමයි අද මේ ආපහු මේ පාඩම් කොටස ඔයාලට රෙකෝඩ් කරලා දාන්නේ එතකොට මේ රූප සටහන සාමාන්‍ය වශයෙන් අඳින විදිය මම ඔයාලට කියලා දුන්නානේ ළමයි පීඩන පටි ටික කොහොමද අඳින්නේ ඒ ටික කොහොමද මතක තියාගන්නේ ඒ සේරම දේවල් කියලා දුන්නා කවුරු හරි ළමෙක් ඒ කොටස බැලුවේ නැත්නම් channel එකේ තියෙනවා ඒ අදාළ වීඩියෝ ටික මම group එකට ඒ ටිකේ link ටිකක් දාලා කියනවා ඔයාලා ගිහිල්ලා අපහු ඒ කොටස බලන්න එතකොට ඔයාලට ඒ කොටස නිර්මාණය කරන විදිය ගැන තීරණය කරගන්න පුළුවන් වෙයි තේරුම් ගන්න පුළුවන් වෙයි එහෙනම් පැටවුනේ අද අපිට කතා කරන්න තියෙන්නේ අපේ පෘථුවේ ප්‍රධාන සුළං වර්ග තුන ඇති වෙන විදිය. එතකොට බැරි වෙලාවත් ඔයාලට ළමයි විභාගයේදී සාමාන්‍ය වායුගෝලීය සංසරණය ත්‍රිසෛලාකාර කල්පිතය කියන එක රූප සටහන් වලින් පැහැදිලි කරන්න කීවොත් මේ රූප සටහන ඇඳලා ඒ සුළඟ ඇති වෙන එකට අදාළ විස්තරෙත් ඔයාලා ලියන්න ඕන. එහෙම නැතුව හරියන්නේ නෑ ළමයි. ඒ විස්තරේ හරි ලේසි පැටවුනේ මොකද අපිට පීඩන පටි හතක් තිබ්බත් සුළං වර්ග තුනක් ඇති වුණත් මේ සේරටම ලියන්න තියෙන්නේ එකම වගේ විස්තරයක් නම් ටික විතරයි ඇත්තටම කිව්වොත් වෙනස් වෙන එක සිද්ධ වෙන්නේ එහෙනම් සාමාන්‍යයෙන් ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕන ලෝකේ ඇති වෙන ප්‍රධාන සුළං වර්ග තුනයි තියෙන්නේ ඒවට අපි කියනවා වෙළඳ සුළං බටහිර සුළං සහ ද්‍රව සුළං කියලා. ඕකෙන් වෙන්න මේ කලාපයේ ඒ කියන්නේ උපනිවර්තන වැඩි පීඩන පටියයි සමක අඩු පීඩන පටියයි. අතර ඇති වෙන සුළඟට අපි කියනවා වෙළඳ සුළඟ කියලා. එහෙනම් සමකයෙන් උඩ කෑල්ලේ වෙළඳ සුළඟක් ඇති වෙනවා. ඒ වගේම සමකයෙන් යට කෑල්ලේ වෙළඳ සුළඟක් නිර්මාණය වීම සිද්ධ වෙනවා ඊට පස්සේ උපනිවර්තන වැඩි පීඩන පටියයි සෞම්‍ය කලාපීය අඩු පීඩන පටිය නැත්තම් මේකටම කියනවා ද්‍රවක අඩු පීඩන පටිය කියලා අන්නේ කලාප දෙකේ ඇති වෙන සුළඟට අපි කියනවා බටහිර සුළඟ කියලා එහෙනම් පෘථුවේ යට කෑල්ලේ සහ උඩ කෑල්ලේ කියන දෙකේම ඇති වෙන සුළඟ බටහිර සුළඟ ඊට පස්සේ සෞම්‍ය කලාපීය අඩු පීඩනයයි නැත්නම් ද්‍රවක අඩු පීඩනයයි ද්‍රවක වැඩි පීඩනයයි අතර ඇති වෙන සුළඟට අපි කියනවා ද්‍රවක සුළඟ නැත්නම් ද්‍රව සුළඟ කියලා එතකොට මෙන්න මෙහෙම තමා පැටවුනේ අපේ පෘථුවේ ප්‍රධාන සුළං වර්ග තුන නිර්මාණය වෙන ප්‍රදේශ බවට පත් වෙන්නේ. දැන් මේ සුළං වර්ග තුන ඇති වෙන විදිහ ගැන කියනකොට ඔයාලගේ ඔළුවේ මීටරේ තියෙන්න ඕන හැම වෙලේම අඩු එක්කෙනෙක් තමයි වායු ධාරා ඉහළ එසවීම සිද්ධ කරන්නේ. ඇයි ඒ? දැන් ඔයාලා අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් නේ ළමයි බරින් අඩු කෙනාට ලේසියෙන් උඩට විසිකෙන්න පුළුවන්නේ නිකන් ඔයාලා හිතන්නකෝ ගල් කැටයක් තියෙනවා බ්ලොක් ගලක් තියෙනවා ඔය දෙකම එකපාර උඩට විසික කරොත් බරෙන් අඩු ගල් කැටේනේ වැඩි උසක් විසිකෙන්නේ එහෙනම් ළමයි හැම වෙලේම අඩු එක්කෙනා තමයි උඩට යාම සිද්ධ වෙන්නේ එහෙනම් පැටවුනේ දැන් බැලුවොත් අපිට පේනවා සමක අඩු පීඩන සහ සෞම්‍ය අඩු පීඩන කලාප කියලා අඩු පීඩන කලාප තුනක් තියෙනවා. දැන් එහෙනම් මම මොකද කරන්නේ? ඔන්නේ අඩු පීඩන කලාප වලින් ඉස්සරෝම උඩට ඊතල තුනක් ඇඳගෙන ඉන්නවා. මේක තමයි කරන ඉස්සරෝම වැඩේ. මොකද මේකෙන් අදහස් කරනවා පොළොව තලයේ ගාව තියෙන වායු ධාරා උඩට එසවෙනවා කියලා. දැන් ඔන්න ආපහු ඊතල සෙට් එකක් අඳින්න තියෙන්නේ.
මෙන්න මේ සමක අඩුපීඩන කලාපයෙන් උඩට ආව වායු ධාරාව මම මෙහෙම දෙපැත්තට බෙදලා යවනවා. ඒ බෙදලා යන එක යන්නේ ඊළඟ පීඩන පටිය හම්බෙනකන් විතරයි. අන්නේ බෙදිලා යන එක ඊළඟ පීඩන පටිය හම්බුන ගමන්ම මොකක් වෙනවද අපහු? වෙන්න පොළව දිශාවට කිඳා බසිනවා. ඒ කිඳා බැහැලා මොකද වෙන්නේ? වැඩි පීඩන පටියේ ඉඳන් අඩු පීඩන පටිය දක්වා ආපහු මේක අමාගෙනීම සිද්ධ වෙනවා පොළොව තලයේ දිගේ. එහෙනම් ආපහු පොඩ්ඩක් කියනවා නම් අඩු පීඩන කලාපයෙන් සුළඟක් ඉහළ යනවා, නැත්නම් වායු ධාරාවක් ඉහළ යනවා. ඒක මොකද වෙන්නේ? පරිවර්තීය ගෝලේ ඉහළ සීමාවේදී මොකද පැටවුනේ? සුළං හැමීම, අකුණු ගහන ඒවා, ගොරවන ඒවා, ඊට පස්සේ වර්ෂාව කියන ඒවා නිර්මාණය වෙන ඒවා නිර්මාණය වෙන්නේ කොහෙද? පරිවර්තීය ගෝලය ඇතුලේ විතරනේ. අපරිවර්තීය ගෝලේවත්, මෙසෝ ගෝලේවත්, තාපු ගෝලේවත් ඔවා සිද්ධ වෙනවද? නෑ පැටවුනේ. අන්න එහෙනම් පරිවර්තීය ගෝලේ ඉහළ සීමාවට යනකම් මේ අඩුපීඩන කලාපයෙන් ඉහළට යන වායු ධාරාව යනවා. ඒ කරලා ඒ වායු ධාරාව දෙපැත්තට බෙදිලා යනවා. ඒ බෙදිලා යන්නේ ඊළඟ පීඩන පටි දෙක හම්බෙනකන් විතරයි. ඊළඟ පීඩන පටි දෙක හම්බුන ගමන්ම මොකක් වෙනවද? ආපහු ඒ බෙදිලා යන වායු ධාරා පොළව දෙසට කිඳා බැසීම සිද්ධ වෙනවා. අන්නේ කරලා ඒ කිඳා බසින වායු ධාරාව වැඩි පීඩන පටියේ ඉඳන් අඩු පීඩන පටිය දක්වා පොළව දිගේ හමාගෙනීම සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියින්ද තමයි සුළඟ නිර්මාණය වෙන්නේ. දැන් ළමයි, මම මේකට ඉලක්කම් වගේක් දාගන්නවා. එහෙනම් ඉලක්කම් බවට පත් වෙන්නේ මම මෙයාට දාගන්නවා එකේ ඉලක්කම. ඒ වගේම මෙයාට දාගන්නවා දෙකේ ඉලක්කම. මෙයාට දාගන්නවා තුනේ ඉලක්කම සහ මෙයාට දාගන්නවා හතරේ ඉලක්කම. ඉලක්කම් ටික නම් චුට්ටක් පේන්නේ නැහැ වගේ ඇති, ගණන් ගන්න දෙපැ. එහෙනම් පැටවුනේ, අපේ පෘථිවි තලයේ මෙන්න මෙහෙම සුළඟ කැරකෙනකොට මේ හතරවෙනි ඉලක්කමින් සඳහන් කරන එක තමයි සුළඟ බවට පත්වෙන්නේ. අනිත් තීතල තුන සුළඟ බවට පත්වෙන්නේ නැහැ. එහෙනම් දැන් මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ. මේ පීඩන පටිය මොකද්ද? සමකඩු පීඩනයනේ. එහෙනම් සමකඩු පීඩනයේ ඉඳන් වායු ධාරාවක් ඉහළ නැගීම සිද්ධ වුණානේ. ඒකනේ මේ තලයේ උඩට ගිහිල්ලා තියෙන්නේ. ඒ ඉහළ නැගින වායු ධාරාව පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපැත්තට බෙදිලා යාම සිද්ධ වෙනවා. මේ බෙදිලා යන වායු ධාරාව ඊළඟ පීඩන පටිය හම්බුනහම ආපහු පොළව දිශාවට කිඳා බහිනවා. ඒ කිඳා බැහැලා ඉවර වෙලා අන්න වැඩි පීඩන පටියේ ඉඳන් අඩු පීඩන පටිය දක්වා පොළොව තලයේ දිගේ සුළඟක් හමාගෙන යාම සිද්ධ වෙනවා. දැන් ඔයාලට මේ ඇඳ ඉතල සෙට් එකෙන් මං එක ඉතල සෙට් එකක් මකනවා ළමයි ඈ. මෙන්න මේ ඉතල ටික මං මකා ගන්නවා. එහෙනම් දැන් මෙතන ඉතල හතරක් ඉතිරි. දැන් ඔන්න විස්තරේ ලියනකොට ලියන්නේ මෙහෙමයි. මෙයා පළවෙනි ඉතලේනේ. එහෙනම් දැන් ඔන්න රූප සටහන ඇඳලා අපි සුළං වර්ග තුන ගැන විස්තර කරන්න යනවා. ඉස්සරෝම වෙළඳ සුළඟ. එයා ගැන කියනවා සමක අඩු පීඩනයේ සිට වායු ධාරාවක් ඉහළ නැගීම සිදු වේ. එසේ ඉහළ නැගින වායු ධාරාව පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී. මොකද මේ තියෙන්නේ
පරිවර්ති ගෝලය. එහෙනම් සමක අඩුපීඩනයේ සිට වායු ධාරාවක් ඉහළ නැගී එය පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යාම සිදු වේ. ඇයි මෙතනදී අපි දෙපසට බෙදී යනවා කියලා කියන්නේ? දැන් මේ සමක අඩු එකෙන් ආවෙක් කෙනා පල්ලෙහාට විතරක් නෙවෙයි උඩටත් යනවනේ. අන්න ඒකයි අපි දෙපසට බෙදී යනවා කියලා කිව්වේ. හරි, එහෙනම් සමක අඩු පීඩන කලාපයේ සිට වායු ධාරාවක් ඉහළ නැගින අතර එය පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යාම සිදු වේ. මෙසේ බෙදී යන වායු ධාරාව ඊළඟ පීඩන පටිය වන උපනිවර්තන වැඩි පීඩන පටිය හමු විටදී නැවත පොළව දෙසට කිඳා බැසීම සිදු කරනු ලබයි. එසේ කිඳා බසින වායු ධාරාව හේතුවෙන් උපනිවර්තන වැඩි පීඩන පටියේ පීඩනය තවත් ඉහළ යන අතර මේ නිසා උපනිවර්තන වැඩි පීඩන පටියේ සිට සමක අඩු පීඩන පටිය දක්වා ඔලෝතලය දිගේ සුළං ප්‍රවාහයක් ගමන් කිරීම සිදු වේ. එය වෙළඳ සුළඟ ලෙස හඳුන්වන අතර මෙම සුළඟ හැඩ්ලි හෙවත් සමක සෛලය නිසා ක්‍රියාත්මක වෙනු ලැබේ. ඔන්නඔහොම විස්තරයක් ළමයි මේ වෙළඳ සුළඟට කියන්න ඕන. එහෙනම් සාමාන්‍ය කොහොමද විස්තර වෙන්නේ? සමක අඩු පීඩන පටියේ සිට වායු ධාරාවක් ඉහළ නැගී එය පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යාම සිදු වේ. මෙසේ බෙදී යන වායු ධාරාව මීළඟ පීඩන පටිය වන උපනිවර්තන වැඩි පීඩනය හමු විටදී නැවත පොළොව දෙසට කිඳා බැසීම සිදු වේ. වාහන සද්දන වැඩි ගණන් ගන්න බෑ. එසේ බෙදී යන වායු ධාරාව ඊළඟ පීඩන පටිය හමු විටදී පොළොව දෙසට කිඳා බසී. මෙසේ කිඳා බසින වායු ධාරාව හේතුවෙන් උපනිවර්තන වැඩි පීඩන පටියේ පීඩනය තවත් ඉහළ යාම සිදු වේ. ඒ හේතුවෙන් උපනිවර්තන වැඩි පීඩන පටියේ සිට සමක අඩු පීඩන පටිය දක්වා පොළොව තලයේ දිගේ සුළං ප්‍රවාහයක් ගමන් කරවන අතර එය වෙළඳ සුළඟ ලෙස හැඳින්වේ. මෙම සුළඟ හැඩ්ලි සෛලය හෙවත් සමක සෛලය නිසා ක්‍රියාත්මක වනු ලබයි. අන්න ඒ වගේ විස්තරයක් ළමයි වෙළඳ සුළඟට අදාළව තියෙන්න ඕන. දැන් වෙළඳ සුළඟේ කතන්දරේ ඉවරයි. දැන් අපි යනවා ඊළඟ සුළඟට. එහෙනම් ඊළඟ සුළඟ ක්‍රියාත්මක වෙන්නේ උපනිවර්තන වැඩි පීඩනයයි ද්‍රවක අඩු පීඩනය නැත්නම් සෞම්‍ය අඩු පීඩනය අතරනේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඔන්න සෞම්‍ය අඩු කලාපයෙන් වායු ධාරාවක් ඉහළ නැග්ගා. මේ ඉහළ නැගින වායු ධාරාව දෙපැත්තට බෙදිලා යනවා. ඒ බෙදිලා යන වායු ධාරාව ඔන්න උඩින් තියෙන ඊළඟ පටිය වෙන උපනිවර්තන වැඩි පීඩන පටිය හම්බුනාම ආපහු පොළොව දිශාවට කිඳා බහිනවා. ඒ කිඳා බසින වායු ධාරාව අන්න උපනිවර්තන වැඩි පීඩන පටියේ සිට සෞම්‍ය කලාපී අඩු පීඩනය දක්වා පොළොව තලයේ දිගේ එනවා. ඒකට අපි කියනවා බටහිර සුළඟ කියලා. එයා ක්‍රියාත්මක වෙන සෛලය අපි කියනවා පෙරල් සෛලය කියලා. එහෙනම් ඒකට අදාළ විස්තරේ සාමාන්‍යයෙන් එන්නේ මෙන්න මෙහෙමයි පැටවුනේ. සෞම්‍ය කලාපීය අඩු පීඩන පටියේ සිට නැත්නම් ද්‍රවක කලාප අඩු පීඩන පටියේ සිට වායු ධාරාවක් ඉහළ නැගී. එසේ ඉහළ නැගින වායු ධාරාව පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යාම සිදු වේ.
මෙසේ බෙදී යන වායු ධාරාව මීළඟ පීඩන පටිය වන උපනිවර්තන වැඩි පීඩන පටිය හමු විටදී නැවත පොළොව දෙසට කිඳා බැසීම සිදු වේ. එසේ වායු ධාරාව කිඳා බැසීම හේතුවෙන් උපනිවර්තන වැඩි පීඩන පටියේ පීඩණය තවත් ඉහළ යන අතර මේ නිසා උපනිවර්තන වැඩි පීඩන පටිය සිට සෞම්‍ය කලාපී අඩු පීඩන පටිය දක්වා වායු ධාරාව පොළොව තලයේ දිගේ ගමන් කිරීම සිදු කරයි. එය බටහිර සුළඟ ලෙස හඳුන්වන අතර මෙම සුළඟ පෙරල් සෛලය නිසා ක්‍රියාත්මක වනු ලබයි. අන්න ළමයි බටහිර සුළඟට අදාළ විස්තර. දැන් ද්‍රවක සුළඟේ සිද්ධ වෙන්නේ ඔය දේමයි. මොකක්ද? සෞම්‍ය කලාපී අඩු පීඩනයෙන් වායු ධාරාවක් ඉහළ නැග්ගා. පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපැත්තට බෙදිලා යනවා. ඒ බෙදිලා යන එක ද්‍රවක වැඩි පීඩන පටිය හම්බුනහම ආපහු පොළොව දිශාවට කිඳා බහිනවා. මේ කිඳා බහින වායු ධාරාව ද්‍රවක වැඩි පීඩන පටියේ ඉඳන් අන්න සෞම්‍ය කලාපී අඩු පීඩන පටිය දක්වා හමාගෙන එම සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා පැටවුනේ ද්‍රවක සුළඟ කියලා. එහෙනම් ඒකට අදාළ විස්තර එන්නේ කොහොමද? සෞම්‍ය කලාපී අඩු පීඩන පටියේ සිට වායු ධාරාවක් ඉහළ යන අතර මෙය පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යාම සිදු වේ. එසේ බෙදී යන වායු ධාරාව ඊළඟ පීඩන පටිය වන ද්‍රවක වැඩි පීඩන පටිය හමු විටදී නැවත පොළොව දෙසට කිඳා බැසීම සිදු වේ. එසේ කිඳා බසින වායු ධාරාව හේතුවෙන් ද්‍රවක වැඩි පීඩන පටියේ පීඩනය තවදුරටත් ඉහළ යන අතර මේ නිසා ද්‍රවක වැඩි පීඩන පටියේ සිට සෞම්‍ය කලාපී අඩු පීඩන පටිය දක්වා පොළොව තලය දිගේ වායු ධාරාවක් ගමන් කරවීම සිදු කරයි. එය ද්‍රවක සුළඟ ලෙස හඳුන්වන අතර මෙය ද්‍රවක සෛලය නිසා ක්‍රියාත්මක වීම සිදුවනු ලබයි. ඔන්න ඔය වගේ විස්තරයක් ළමයි මේ රූප සටහන ඇඳලා ඔයාලා විස්තරේ විදිහට ලියලා තියෙන්න ඕන. මං ආපහු දැන් සුළං වර්ග තුනටම අදාළ විස්තරේ එක දිගට කියාගෙන යනවා. පොඩ්ඩක් අහගෙන ඉන්න. එහෙනම් පටන් ගන්න අපි ඉස්සරෝම සමක අඩු පීඩනේ. සමක අඩු පීඩනයේ සිට වායු ධාරාවක් ඉහළ යන අතර එය පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යාම සිදු වේ. මෙසේ බෙදී යන වායු ධාරාව මීළඟ පීඩන පටිය වන උපනිවර්තන වැඩි පීඩන පටිය හමු විටදී නැවත පොළොව දෙසට කිඳා බසී. එසේ කිඳා බසින වායු ධාරාව හේතුවෙන් උපනිවර්තන වැඩි පීඩන පටියේ පීඩනය තවත් ඉහළ යන අතර මේ නිසා උපනිවර්තන වැඩි පීඩන පටියේ සිට සමක අඩු පීඩන පටිය දක්වා පොළොව තලයේ දිගේ වායු ධාරාවක් ගමන් කරවීම සිදු කරයි. එය වෙළඳ සුළඟ ලෙස හඳුන්වන අතර මෙය හැඩ්ලි හෙවත් සමක සෛලය නිසා ක්‍රියාත්මක වේ. ඔන්න පළවෙනි ඡේදය ඉවරයි. ඊට පස්සේ දෙවනි ඡේදෙ පටන් ගන්නවා සෞම්‍ය කලාපී අඩු පීඩනයේ සිට වායු ධාරාවක් ඉහළ නැගී. එසේ ඉහළ නැගින වායු ධාරාව පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යාම සිදු වේ. මෙසේ බෙදී යන වායු ධාරාව මීළඟ පීඩන පටිය වන උපනිවර්තන වැඩි පීඩන පටිය හමු විටදී නැවත පොළොව දෙසට කිඳා බසී. එසේ කිඳා බසින වායු ධාරාව හේතුවෙන් උපනිවර්තන වැඩි පීඩන පටියේ පීඩණය තවදුරටත් ඉහළ යන අතර මේ නිසා උපනිවර්තන වැඩි පීඩන පටියේ සිට සෞම්‍ය කලාපී අඩු පීඩන පටිය දක්වා පොළොව තලයේ දිගේ වායු ධාරාවක් ගමන් කරවීම සිදු කරයි. එය
පටහිර සුළඟ ලෙස හඳුන්වන අතර එම සුළඟ ෆෙරල් සයිලේ නිසා නිර්මාණය වේ. තුන්වෙනි ඡේදයට පස්සේ සෞම්‍ය කලාපී අඩුපීඩන පටියේ සිට නැත්නම් ද්‍රවක අඩුපීඩන පටියේ සිට වායු ධාරාවක් ඉහළ නැගීම සිදු වේ. එසේ ඉහළ නැගින වායු ධාරාව පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යාම සිදු වේ. මෙසේ බෙදී යන වායු ධාරාව මීළඟ පීඩන පටිය වෙන ද්‍රවක වැඩි පීඩන පටිය හමු විටදී නැවත පොළොව දෙසට කිඳා බසී. ඒ හේතුවෙන් ද්‍රවක වැඩි පීඩන පටියේ පීඩනය තවදුරටත් ඉහළ යන අතර එහි බලපෑමින් ද්‍රවක වැඩි පීඩන පටියේ සිට සෞම්‍ය කලාපී අඩු පීඩන පටිය දක්වා පොළොව තලයේ දිගේ වායු ධාරාවක් ගමන් කරවීම සිදු කරයි. මෙය ද්‍රවක සුළඟ ලෙස හඳුන්වන අතර ඒ ද්‍රවක සෛලය නිසා ක්‍රියාත්මක වේ. ඉතින් ඔන්න ඔය වගේ විස්තරයක් ළමයි ඔයාලා විභාගයට ලියලා තියෙන්න ඕන. දැන් ඔයාලට මම හිතනවා මේ සුළං වර්ග තුන ඇති වුණ විදිහ ගැන පැහැදිලි කිරීමක් ඔළුවේ ඇති කියලා. මම මේකට අදාළව ගොඩනගපු නෝට් එකක් තියනවා ළමයි. මේ සාමාන්‍ය වායු ගෝලීය සංසරණය සහ ඊළඟ කොටස වෙන අන්තර්නිවර්තන අභිසරණ කලාපයට අදාළව ගොඩනගපු නෝට් එකක්. ඒ නෝට් එක මම ඔයාලා ගෲප් එකට දාන්නම්. කවුරු හරි ළමෙක් ලියලා නැත්තම් අනිවාර්යයෙන්ම පැටවුනේ ඒ නෝට් එක ඔයාලා ලියා ගන්න. මොකද මේ කොටස් සෑහෙන්න වැදගත් ළමයි. දැන් 2011 ඉඳන් තාම ළමයි මේ කොටස් විභාගයට අහලා නැහැ. එතකොට දැන් කාලගුණයේ දේශගුණයේ පාඩමේ අනිත් කොටස් අහලා ඉවරයි පැටවුනේ. කාලගුණය කියන්නේ මොකද්ද? දේශගුණය කියන්නේ මොකද්ද? කාලගුණයේ මූලික අංග මොනවද? දේශගුණයේ මූලික අංග මොනවද? කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය, ශ්‍රී ලංකාවේ දේශගුණය අහලා ඉවරයි ළමයි. එතකොට කාලගුණයේ දේශගුණයේ පාඩමෙන් ඊළඟට අහන්න ඉතිරි වෙලා තියෙන එකම ප්‍රශ්නේ, එකම කොටස මේ වායුගෝලීය සංසරණය කියන කොටස. ඒ හින්දා අපිට හිතන්න පුළුවන් මෙයාගෙන් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් විභාගෙට එයි කියලා. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ රූප සටහන අඳින විදිහ සහ ඒකට අදාළ විස්තරේ ඔයාලා මතක තියාගන්න ඕන පැටවුනේ. හරි, එහෙනම් ඔන්න ළමයි මේ වීඩියෝ එක ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් පාඩමේ ඊළඟ කොටස වෙන අන්තර්නිවර්තන අභිසරණ කලාපය ගැන.